දෙරනාභි වන්දනා පොසුන් නමස්කාරය සජීවී විකාශය සමකිනුයි ඔබ නැවතත්තෙක්ව සිටින්නේ. ඉතින් අද උදෑසන පහයි පනස් පහයේ සිට මේ පින්ඩිම ඔබ දකිනවා හැම මොහොතකම සුදු පැහැති. එලලපු රෙද්දක් වගේ මේ සැදහවතුන්ගෙන් පිරී පැවතීතියෙන ආකාරයක්. ඉතින් අද දවසේ මේ කෙරෙන සත්කාරයට බොහෝ දිනෙක් සම්මාධ වුණා. ඉතින් වරින් වරහෝ ඒ කවුරුන් දෙ යන වගේ අපිසීපත් කිරීම මහිිතන්නෙක් කළ යුතුකාරය. අනුවාදකුර අටමස්ථානාධීපති උතුර මධ්‍යමදිසාවේ ප්‍රධාන සංගනායක අති පූජ්ජ ආචාරය පල්ලේගම සිරි නිවාසනායක ස්වාමන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි. එවගේම අභේගිරි විහාරධිකාරී බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ ජෙෂ් කතිි ආචාරය ආචාරය කලංචයේ රත්තව සිරිහිමියන්ගේ මෙහවීමෙන් අද දවසේ මේ කටයුතු ඉෂට සිදධ වෙනවා කියයනක පිළිබඳව බොහොම ගෞරවාන විතව සහිපත් කරන්න ඕනේ. අපි අද දයසනසිටම අද සවස්භාගය වනතුරුක් මේ ස්ථානයේදී මහමෙවුනාවේ සමාධි බුදුරුව අභියසසිට ඔබට මේ ස්ථානය පැවැත්වෙන සමාධිභාවන වැඩසටහන්ට සමගාමීව විධ ආගමික කටයුතු ස්ට සිද්ධ කරනවා ඒ වගේ මහමෙවුනාවේ අවට තිබෙන්න්න වූ විශෂයෙන්ම පෞරානිික වටිනාකමකින් යුස්ථාන පිළිබඳව අපි ඔබට සජීවීව දැක බලාගනටත් අවස්ථාව උදාකර දෙෙනවා. ම මීල් ඟට බට දැක බලාගන්ට අවස්ථාව උදාකර දෙන්නේ අබේගරි විහාර සංකීර්ණේ. ප්‍රධාන දාන ශාලාව. පුරා විද්‍යාත්මක වශයෙන් ඉහල වටිනාකමක් ඇති ඉපරණි ගොඩනැගිල්ලක් ලෙසයි මේ හැඳින් වෙන්නේ. චීන ජාතික පාහියන් භික්ෂුවගේ වාර්තානුව කිස්තුවර්ෂය පස්වනි සිය වසේදී. අභේගිරි විහාරය ආශත්‍රිතව භික්ෂූන් වහන්සේලා පන්දහසක් පමණ වැඩවාසේකළ බව පැවසෙනවා. මෙම භික්ෂුන් වහසලාගේ ධනමය අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම දානශාලාව යොදාගනට ඇති බව සිතන්නට පුළුවන්. භික්‍ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වූ ශෛලමය කැඳ ඔරු සහ බත් ඔරුවල නටබුන් තදමත් මේස්ථානේදී දැකගන්න ලැබෙනවා. ශාසනිිකා අභිවෘධයට මඟපෑදූ ධර්මදර භික්ෂූන් වහන්සේලා පන්දහසක් වැඩවාසේ කළ මෙම පුුණ්‍ය භූමිය අදටත් බෞද්ධ සදහැපතුන්ගේ වන්තනාමානයට ප. හොලයි ලෝක සත්වයා සසර අන්දකාරයෙන් මුදවාගෙන ආලෝකේ? නිර්වාණය ස්යාගෙනයන්නට මඟ පෙන්වන තතාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මොකෙන් වදාල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙනව නම් තමන්ගේ ජීවිතය, කුසල් වර්තනය වන දුර්ලව පින්කමක් හැටියටයි එය සැලකෙන්නේ. ඉතින් අද දවසයේදී මේ පින්විිමේ දහස්සකුත් බැතිමුතුන්. මේ ස්ථානයේ සිටිඟ අතර තුරේදී. ඔබට පුළුවන්න්නම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් පාදාගන්නට මඟ පාදාගන්නට තමන්ගේ සිතට එ රම් සහනයක්ද සැලසිල්ලක්ත. ඉති එහෙමනාම් අධිතවසේ දෙරනාාභිවන්දනා පොසුණු නමස්කාරේ ප්‍රථම ධර්මදේශනාව සඳහා අපි දැන් ඔබව සම්බන්ධ කරගණට සම්මාධංකරගන තමයි මේ සූදානම. ඉතින් ඒ සඳහා අපේ ගර්තරස්වාමීන් වහන්සේ ඒ ධර්මදේශනාව සඳහා මේ මොහතේදී මේ ස්ථානයට වැඩම කරන්නට අපි සූදානම්. . මීට වසර දෙදහස් තුන්සේ දහනාවයකට පෙර අපි රටේ රජකම් කළ දේවානම් පීතිෙස රජතුමා දඩකෙලි යන අතරවාරයේදී අනුබුදුමිහිදු මහරතන් වහන්සේ ප්‍රමුඛ පිරිස මෙහින් තලාපව්ව අභියසදී මුණ ගැහෙනවා. එදා ශවීලංකාවේ සැනකිලි දවසා. ඒ වගේම දෙවන පෑතිස් රජතුමාගේ දෙවන රාජාභිෂයකෙන් පසුව එළැඹුණු උතුම් පොසුන් පුර පසුලොස්වක පොහෝදිනයා. එකල තඹදිව රජකම් කළ ධර්මාශෝක රජතුමාගේ ධර්ම විචිය ප්‍රතිපත්ති යටතේ අනුබුදු මිහිදුු මහරාතන් වහන්සේ ප්‍රමුඛ ඉක්තිය උත්තිය ශම්බල භද්‍රසාාල සුමන සාමනේර සහා බණ්ඩුක උපාසකයන් ප්‍රමුඛ සයිවදෑරුම් පිරිස සමග මේ ශ්‍රීලංකා ද්‍රීපයට බුදු දහම වැඩම කරවනවා. දෙවන පෑතිස් රජතුමාව තෙරුවනෙහි පහිටුවා උපාසකෙක් බවට පත්කිරීමෙන් පසුව එතුමා ප්‍රමුඛ පිරිසට චුල්ලහත්ති පදූපම සූත්‍ර දේශනාව දේශනා කරනවා. එතන් පටන් මේ සිරිලාක සිව කුණෙහි මේ ශ්‍රී සද්ධර්මය රැව් පිළිරැව දුන්නා. අදටත් මේ ඇසෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මය නින්නනාාදය. අප සූදානම් අද දවසේදී. ශමූපාලි සමස්ත ලංකා එක්සත් සීලභාවනා මහා සංගමය පනස් හත්වෙනි වරට සංවධාන කරන මේ උතුම් පුුණ්්‍යිය මංගල්න්නේ ප්‍රථම ධර්මදේශනාවහා සම්බන්ධවීමට. අපි තාහමත්ම බැතින් ආරාධනා කරනවා අද දවසේදී මේ ප්‍රථම ධර්මදේශනාව සිදුවකිරීම සඳහා පේරාධනිය විශ්වවිද්‍යාලයේ බෞද්ධහා පාලි අධ්‍යිනාංශී අංශාධීපති සහය මාචාර්ය මෝවැටගම ඥානානන්ද ස්වාමින්ග්‍රන් වහන්සේට උන්වහන්සේට ධර්මය දේශනා කිරීම සඳහා අදදවසී දැහැත්වට්ටිය පූජා කනමින් ධර්මදේශනාවට ආරාධනාව සිදු කරන්නේටීව දෙරෙන විශේෂ අවස්ථා හා ප්‍රවර්ධන කළමනාකරු සමන් රත්නායක මහත්ම අතින්. සැදැහැවතුන්ගේ සාදුනාද මධ්‍යේ ගෞරුවුණීය ස්වාමින්දු්‍රන් වහන්සේට ධර්මදේශනාව සඳහා ආරාතනා කරනවා. අවසර අපේ හාමුරුවේ තු මේ උතුම් පොසොන් පුරපසහොස්වක් පොහො එදවසේ අස්ටාංග උපොසත සීලය සමාදංවුණු සිල්පිරිස හැර අනෙක් හැමදනාම තිසරණ පන්සිල් සමාධංවීම සඳහා නමස්කාරයේ කියන්න शरणं गच्छ धरणं गच्छ सङ्घं शरणं गच्छमि

कामे सुमिच्चाचारा सुमिच्छाचारा वेरमणि सिक्हा पदं मुसावादा वेरमणि सिक्हा पदं ුරාමේරය මජ්්‍ය පමාදට්ටහනාාවරමනී සික්කාපදං සමාධයාමි සමන්තාජක්කවාලෙ සූ देवता सद्धम्मं देवता सुनन्तु शुनन्तु धम्मसवनकालो දම්මත් සවන කාලෝ අයං බදංත දම්මත් සවන කාලෝ අයං බද තස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඉදතතාගතෝලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදුූ අනුන්තරෝපුරසධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ බගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්්‍රහ්මකං स समनम्राक्मणि पजाङ् सयाङ्गासच्चिकत्वा पवेदेति सोधमङ्गेशेति आदिकल्याणम् मज्ये कल्याणम् पर्योऽसानकल्याणम् सव्यम् जनम् ඒවල පරිපුන්නං පරි සුද්ධංරක්මජරියන් පකාසේති. සද්ධර්මත්සවනාබිලාසි සැදහැති මැනිවරුණි පියවරුණි දරුවනි ඓතිහාසික අභිහෙගිරී පුදබිමෙහි සමාදී බුද්ධ ප්‍රතිමාව අභිහස වතුරු විල ශ්‍යාමෝපාලී සමස්ථ එක්සත් සීල සමාධානම සීල භාවනා සමිතියේපුූර්ණ සංවිධානය ඇතිව අනුරාජපුර අටමස්ථානාධිපති අතිගෞරෝණීය අපේ නායක මාහිම පාණන් වහන්සේගේ හා යිතිහාසික අභෙහගිරී චෛත්‍යරාමාධිකාරි බුද්ධස්සාාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝික බෞද්ධධිනන්සේ අන්සාධිපති ආචාර්ය අපේ කල්ලංචයේ හතන්සිරී නායක හාමදුුවන් වහන්සේගේ ආසිරුවාදය ඇතිිව මේ හැමදනාම මේ හිමිදිරි උදෑසන පැවැත්වෙන අද දවසේ පළමු ධරමදේශනාව ශ්‍රවණය කිරීමටයි මේ සූදානං වෙන්නේ. ඔබ හැමදනාටම මේ දේශනාව සඳහා මාතෘකාව වසයෙන් මා තබා ගත්තේ, සූත්‍ර පිටකාන්තර්ගත, සූත්‍ර එකසිය පනස් දෙකකින් සමංවිත මජිමනිකායේ විසි හත්වනි සූත්‍රය වසයෙන් පිලෝතික පරිබ්‍රරාජකයා හා, ජානුස්සෝණී බමුණ අතර ඇති වූ සංවාදයකට පිළිතුරක් වසයෙන් ලොවතුරාබුදු හාමුදුරුවන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටිමින් දේශනා කොට වදාළ චූලහත්ති පදෝපම සූත්‍රයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය තුළ මිට අවුරුදු දහස්තුන් සය විශසකට එපිටදී අද වගේ දවසක ලංකාවට වැඩමවා වදාල එ මිහිදු මහාරහතන් වහන්සේගේ ආරම්ධක දේශනය වනෙත් චූලහත්ති පදෝපම සූත්‍රයයි. අපි මාධ්‍යවලින් ශ්‍රවනය කලා මෙවර පොසොන් මහෝත්සවය සද්ධරම වර්ෂානමින් නම් කොට තිබෙන බවත් එවගේ අනුරාජපුර මේ පොසොන් උත්සවය උපේක්ෂාවෙන් සහජීවනය කියන තේමාවයටතේත් මෙවර සංවිධානය වන බව. පින්නතුන අවුරුදු දෙදහස් තුන්සිය විශ්සක් පුරාවටම සද්ධර්ම වර්ෂාව මෙසී ලංකාත්දී පේ තුළ අපට දකින්නට ලැබෙනවා. බුද්ධත්වෙන් දෙදස් හයසිය වන වර්ෂය සමරලාපි අවස වුණේ මේ පහුගිය වෙසක් පුරපතෝස්වක් බොෝය දවසට. එහෙමනම් ලෝතුරා බුදු හාමුදුරුවන් වහන්සේගේ මෙලොව පහලවීම මෙ සද්ධර්ම වර්ෂාවය පහළවීමයි. මිහිදුු මහාරහතන් වහන්සේගේ ලංකා ගමනය මෙසී ලංකාත් වීපයට සද්ධරම වර්ෂාවේ පතනයයි. මෙ සද්ධර්ම වර්ෂාවෙන් දහෝවනය වන්නට සැනහෙන්නට අපි හැමදනාම වාසනාවන්තයෝ වී සිටිනවා. නිසදධර්ම වර්ශාව කියල කියන්න නිත්තරා පැත්තකින් සංකල්පයක් අනෙක් අතින් තාමත්ම වටිනා අපිට බොම හොඳින් තේරුම් ගන්නට පපුළුවන් උපමාවක් ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ වර්සාාවහා සමානයි නිසද්ධරමය වර්සාාවයි හතාගතෝ යිතිපේ ධම්මකායෝ බ්‍රහ්මකායෝ. ධමභූතෝ බ්‍රහ්මභූතෝ. ලොෞතුරා බුදු හාමුදුරුවන් වහන්සේග මේ ධර්ම පාට අපි විග්‍රහ කරල බැලුහාම උන්වහන්සේ සංකල්පයක් සද්ධර්ම වර්ෂාවක් විදිට නිරූපණය කිරීම කෙතරම් අර්ථ සම්පන්නයි දෙ කියන බව අපට වටහගන්ත පුළුහංකමතියනවා. සා මෙය ගැමරන් වටහාගෙන මේ සද්ධරම වර්ෂාවෙන් දෝගනය වන්නට අපි නිතර උනන්දු ව හේතුවයි. අපි දන්නව වර්ෂාව වැස්සහම මේ ගහ කොල පිබිඳන හැටි මල් පල දරන හැටි අමුතු ආලෝකයක් අමුතු පිබිදීමක් පරිසරය තුළ ඇති වෙන හැටි. මේ සී සද්ධරමය උන්හන්සේ දේශනා කිරීම නිසා තමයි අපේ ජීවිත ආලෝකුමත් වෙලා තිබෙන්නේ. අපේ ජීවිතවලට සාන්තිය උදාවෙලා තිබෙන්නේ. එහෙමනං මේ ජීවිතවලට ආලෝකය උදාකර ගන්නට ජීවිතවලට සාම්තිය ළඟා කරගන්නට මේ සද්ධර්ම වර්ෂාවේ දෝවනය වන්නට සැනහෙන්නට අපි හැම දෙනාම කල්පනා කරන්නට ඕනෑ. දෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ සද්ධර්ම වර්ෂාවක් නම් ඒ වර්ාව පතිත වන විට මේ හැම ගහ කොලක්ම එකම විදිහට ඒ ද වර්ෂාව නැක්තම වතුර උරාගන්නේ නැහැ. මහා විශාල ෘක්ෂ ඉතා විශාල විදිහට වතුර උරාගන්නවා. සමහර විට මධධිම ප්‍රමාණයේ ගහ කොල ඒ ගහ කොලේ තියන ප්‍රමාණය අනුව තමයි ජලය උරාගන්නේ. තන පැලෑටි වගේ පුංචි පැළෑටි වතුර උරාගන්නේ ඉතාමත්ම සුළු වසයෙන්. එකසේ වෙතත් මේ හැම ගහ කොළකටම ප්‍රමාණයෙන් තොරව ඒ වර්සාාව වැටීම ජලය ප්‍රවෝජනවත් බව අවශ්‍ය බව අපට වැටහෙන කාරණයක් මෙක තම එතුනතින උකුමාව. ඒවාගේ ලොතුරා බුදු හාමුදුරුවන් වහන්සේ ධරමය දේශනා කරන විට හැම දෙනාටම එක විදිහෙන් වටහාගන්නට පුළුවන්කමක්මැ. ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ ධරමය දේශනා කරන්නේ ඒ ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ ස්වභභාවය වටහාගෙනයි. ඒ සඳහා තමයි උන්වහන්සේට ඉන්ද්‍රිය පරෝපර්යක්ත්තිය ඥානය එහෙම නැත්තං ඉන්ද්‍රිය පරෝවරතා ඥානය අවශ්‍ය වනේ. උන්වහන්සතුළ එබඳු ඥානයක් පැවතීම උණහන්සේට වැදගත්තුනේ උන්වහන්සක දේශනාවන් සඳහාමේ ස්ත්‍රාවක පිරිස්තෝරාගැනීමේදී.ඒ ශ්‍රාවකයන්ගේ ගති ලක්සන ස්වභහාාවේ වටහාගෙන ඒ අයගේ අවශ්‍යතාවය අනුව ඒ දේශනාව පැවැත්වීමට අදතහාහසේ ලබාගන්නටයි. විශේෂයෙන්ම ඉන්ද්‍රිය පරෝ වර්තා ඥානයෙ නතන් ඉන්ද්‍රිය පරෝ පරිියත්තිය ඥානයේ විද්ා කරල බැලුහාම අ ගහ කොලත තියෙන ඒ හැකියාව ගතලක්ෂණ විවිධානකාරයෙන් විගහ වන්නට පුළුවන් පුද්ගලයා සම්බන්ධයෙන් ගත්තහාම ස්‍රද්ධහා වීරය සති සමාධී ප්‍රඥා කියන මෙන මේ ඉන්ද්‍රිය පහ. ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලය තුළ පිබිදීමක් ඇති කරන්නට ප්‍රගතියක් ඇති කරන්නට අභිවුරදියක් ඇතිකරගන්නට බලපාන මේ කරුණු පහ පිළි බඳව ලොතුරා බුදු හාමුදුරුවන් වහන්සේට හොඳ වැටහීමක් ලැබෙනවා අරඥානය තුළින්. ඒ අනුව එබඳු ධර්ම දේශනාවකදී වැඩගත් ලක්ෂණ කීහිපයක් අපට වටහා ගන්නට පුළුහංකම තිබෙනවා. දේශතියන් වහන්සේත් ශ්‍රාවකයාත් වැඩි වෙහෙසකට පත් නොවී ඒ දේශනාව කරජන ෑමටත් ඒ දේශනාව ශ්‍රවනිය කිරීමටත් ඒ ශ්‍රාවක දේශක දෙපක්සේටම අවස්ථාව ලැබෙනවා. අ ස්වභහාාවේ වටහාගෙන දේශනාව කිරීම තුළින්. එ වගේම දේශකයන් වහන්සේ වැඩි වෙහෙසකට පත් නොවී ඒ ධරමය දේශනාකිරීමට අවස්ථාව සාදාගන්නවා වගේම ශ්‍රාවකයාගේ ඉලක්ේටානුව ශ්‍රාවකයාගේ අරමුණටානුව දේශනාව තෝරා ගැනීමේ හැකියාවත් ඉඩලැබෙනවා අනෙක්කාරණය තමයි බඳු ඉලක්කයක් තෝරාගෙන දේශනාව පවත්වන දේශකයන් වහන්සේට තමන්ගේ අරමුණ අවසානයේ දී ඉටු වනා කියන සතුට ඇතිකර ගන්නට අවස්ථාව ලැබෙනවා ශ්‍රාවකයක්ගේ පැත්තිෙන් තමා බලාපොරොත්තුනටත් වැඩිය ලොකු ප්‍රතිලාභයක් තමන්ට ලැගුණා කියන සතුට ශ්‍රාවකයාට ලැබෙනවා මේ නිසා තමයි මේ දේශනාවන් කෙළවර බොහෝ ධර්ම ශ්‍රාවතයෝ අභික්න්තං බොහෝගෝතම අභික්කන්තං බොහෝගෝතම නිික්කු ජිතන්වා උක්කහුද්ජෙයාදී වසයෙන් උතුමා කීපයකින් ලෝතුරා බුදුහා මුදුරන් වහන්සේ අභියස ඒ දේශනය පිළිබඳ සතුටත් ඒ දේශනයෙන් තමා ලබාගත්ත ඒ උසස් ඥානයක් දැනුමත් තමා තුළ ඇතිවූ පරිවර්තනයක් තා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙන්නේ. එනිසා ඔබ හැමදනාම අප හැමදනාම භික්ෂූන් වහන්සේලා ගිහි බෞද්ධ ජනසාාව ලොතුරා බුදුහාමුදුරුවන් වහන්සේගේ සාාලක ශ්‍රාවිකා වෝ හරිම වාසනාවන්තයි මේ ශ්‍රද්ධර්ම වර්ෂාවේ දුහෝවනය වන්නට සැනසෙන්නට අපේ මෙලොව ල සාන්තිය ලඟා කරගන්නට. මේ දීශනාව තුළ මා තෝරාගත්ත ධර්මපාටේ වාකෙතුනක් තිබෙනවා. මේ වාකෙතුන පාලි භහසාාවෙන් නිසා මා සරලව කෙටියෙන් තෝරා දෙන්නට පළමුුවෙන්ම අදහස් කරනවා. ඉදහ තතාගතෝ ලෝකෙහිෙ උපපද්ජති මේ ලෝකෙහි තථගතයන් වහන්සේ උපදිී පහළවෙයි. කොයි වගේ අතාගතයන් වහන්සේ නමක්ද කියන බව මේ වාතියටම සම්බන්ධ කරලා එ නවාරහාතිී බුදුගුණ අපි නිතරම ලෝතුරා බුදු හාමුදුරන් වහන්සේ නමස්කාරකිරීමට භාවිතා කරන එපාලි පාඨය අන්තර්ගත වෙලා තිබෙනවා. බැැමදනාටම එහි අර්ථය බොහොම සුගමයි පැහැදිලි. අරහං සම්මා සම්බුද්ධෝ. එතතාගතයන් වහන්සේ අර්හංතයි අර්හත් කෙල කිව්වේ උණහන්සේ සියලු ආශ්‍රවයන් කෙලෙස් නැති කළ නිසා කීනාශ්‍රව නිසා. එවගේම අරහන් කියන වචනයට විවිධාර්ථකථන තිබෙනවා මේ නවාරහාතී බුදුගුණවලටම අර්ථකථන රාසියක් තිබෙනවා මායින් ඔබහමුවේ තබන්නේ මේ දේශනාව සඳහා අත්‍යවශයෙන්ම වැඩගත්වන කාරණා පමණයි. තින් මෙහිදී අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේගේ නික්ලේශී බව. සියලුම කෙලෙස් ධර්මයන්ගෙන් දුරු වූ බව. අන ඒ අර්ථයෙන් ලොතුරා බුදු හාමුදුුවන් වහන්තේ. අර්හත් සම්මා සම්බුද්ධෝ ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ තමන් වහන්සේගේම ඥානයෙන් ධර්මය ලෝකය වටහගත්ත උත්තමයාලන් වහන්සේ. විද්‍යාචරණ සම්පන් වෝ උන්වහන්සේ ත්‍රිවිද්්‍යාගන්ගෙන් හා පසොස් චර ධර්මයන්ගෙන් යුක්තයි. ත්‍රවිද්‍යයා හා පතරොස් චරණ ධරමයන් තමයි මේ සංසාරික සත්වයා මේ සස්සර කතරින් එතර කරන්නට මහත් පිටු බලයක් වෙලා තිබෙන්නේ. ඒ උන්වහන්සේ තුළ පවත්නායේ ගුණය නිසා උන්වහන්සේට පුළුවන්කම ලැගුණා මේ සත්ර සත්වයාඒ සංසාරික ජාතිජර්‍යාදිී මරණකන මහා දුක්හන්දරාවෙන් නිදහස් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්නට. සුගාතෝ උවහන්සේ ඒ ශාන්තිය කරා නිර්වානය කරා සැනසීම කරා ගමන් කළ උත්තමයන් වහන්සේ. එවගේම ඒ ශාන්තියස් කරා ගමන් කරන්නට අනෙක්කායට මඟ ඉතාමත්ම පැහැදිලිව කියාදන මාර්ගෝප්‍රදේශකයණන් වහන්සේ. ඉතා වැඩගත්තේ කාරණය. බොහෝ දේශකයෝ බොහෝ සාතෘවරු මග කියාදුන්නෝ වී නමුත් ඒ මග යන්නෝ අතරමං වූ ෝ වෙනවා. මේ ලෝතුරා බුදු මගේ ගමන් කරන කිසි කෙනෙකුට එබඳු අතරමංවීමක් සිදුවනෙ නැහැ. මෙලෝව සාන්තිය පරලොව සැපත මන්ගේ සංසාරික ජීවිතය කෙලවර නිරවාන ශාංතියෙන් සසර ගමන භවගමන කෙළවර කර ගන්නට ඒ කාන්ත වසයෙන්ම ඉඩ ප්‍රත්ථාව ලැබිල තියනවා. නිසා සුගතෝ කියන වචනය වැඩගත්කම අර්ථපරිපූර්ණ බව ඔබට මට වටහා ගැනීම අපහසවානෙ නෑ. අනුත්තරෝ එ ලෝතුරා බුදු හාමුදුරුවන් වහන්සේ තතාගතයන් වහන්සේ හැමදනාටම වඩා අසම සමයි ශ්‍රේෂ්ටයි.ඒ අසම සම කියන වචනය අපි බොහෝට හුරු බුදු හාමදුරුවන් හැඳින්දීම සඳහා යෝදන ගුණනාමයක්ඒ ගුණනාමය අනුත්තර කියන වටනය හා සම්බන්ධ කරලා අපට මෙහි තේරුම තේරුම් ගන්නට වටහා ගණන්නට පුළු ංකම තියනවා. පරිසධම්ම සාරති සියලුම පුද්ගලයන් දිව්විය බ්‍රහ්ම මනුෂ්‍යකන මේ කවර වර්ගේ සත්ව කොටාසයක් වනත් හික්මවල ඒ අවශ්‍ය මග පෙන්නීම කිරීමේ ශක්තියක් ඒ අය නිවැරදිී මාර්ගය වෙත යොමුකිරීමේ හැකියාවක් ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ තුළ පවතිනවා. සත්හා දේව මනුස්සානං ඒ වගේම උන්වහන්සේ මෙ සියලු දෙවි මිනිසුන්ගේ සාතෘවරයාණන් වහන්සේ මාර්ගෝපදේශකයන් වහන්සේ. ලෝතුරා බුදු හාමුදුරන් වහන්සේ ඔබේත් මගේත් ගුරුවරයානු ඔබේත් මගේත් ගුරුවරයානු. එනිසා පෙරුවන් සරණ ගිය ඔබටත් මටත් බුදු හාමුදුරන්ගේ මාර්ගෝප දේශනය මේ සද්ධර්ම වර්ෂාව මොනතරං අගහිද කියන බව නැවත නැවත මෙනෙහි කරමින් අද දවසේ ජීවිත කාලයේ පුරාවටම ඔබේ මගේ සියලු කටයුතු කරන්නට අපි කල්පනාවට ගන්නට ඕනෑ. බුද්ධෝ එතතාගතයන් වහන්සේ චතුරාර් ශත්තිය මෙ ලෝකයේ කාටවත් වටහගන්නට නොහැකි එ චතුරාරි ශත්තිය අවබෝධතරගත්ත මහෝත්තමයන් වහන්සේ. එ චතුරර්ෂ්‍ය තමයි අනෙක් සියලු ආදම්වලින් සියලු විගැන්වීම් වලින් සියලු දර්ශනවාද වලින් බුදුදහම කොට දක්වන ප්‍රධානම කාරණය වන්නේ. මේ චතුරර්ෂත්‍යය ලෝකයට දේශනාකිරීම තමයි මේ සත්්ධර්ම වර්ෂාවේ ආරම්භය. එ සත්ධර්ම දර්ශාවේ ආරම්භය දෙදිදස් හයිසිය වර්සය සම්පූර්ණ වනේ මේ පහුගිය මාස. එනිසා බෞද්ධාපි මේසා දීර් කාලයක් මේ වර්ෂාවේ දුහවනය වෙමින් සැනසෙමින් සිටිනවා. භගවා ඒ ලොවතුරා බුදුරජාණන් වහන්සේ රාගාදී සියලු කෙලෙස් කඩා විනාසකොට ඒ උතුම් නිර්වාන් ශාංතිය හක්ෂත් කරගත්ත මහෞුත්තමයණන් වහන්සේ. මෙන මේ විදියට තමයි මෙ පාතේ තුළ මෙචූලහත්ති පදෝපම සූත්‍රයේ තුළ ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ නිරූපණය වන්නේ. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්්‍රහ්මකං සස්සමන බ්‍රාක්්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඥා සච්චිකත්වා පවේදේති. අරකිවූ ගුණාංගවලින් යුක්ත ඒත් අතාගතයන් වහන්සේ උවහන්සේ මාර්ගෝපදේශකයන් වහන්සේ නිසා සාතරූන් වහන්ස නිසා ඔබේත් මගේත් අප පිළිබඳව අපට ධරමය දේශනා කළේ හොඳින් අප ගැන දැනගෙනයි. මෙ දෙවිනිවා කියෙන් කියවෙන්නේ කාරණයයි. සෝ ඉමං ලෝකං ඒ ලෝතරා බුදුරජාණන් වහන්සේ, අර කිවූ ගුණයන්ගෙන් යුක්තතතාගතයන් වහන්සේ. ඉමං ලෝකං මේ ලෝකයත් ලෝකය කියන වචනයටත් විධාර්ථකථන තිබෙනවා ඒ අතර අපිට මෙහිදී වැඩගත් වෙනවා මේ අප තුල්ල පවත්නා පංචස්කන්ද ලෝකය කියන කාරණය. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන කාරණ පහැෙන් යුක්ත මේ ඔබත් මමක් මේ ඔබේත් මගේ ජීවිතය කියලා හනුන්වා ගන්න. මේ බඹයක් පමන වූ මේ ශරීරය. මෙ ලෝකයේ උන්වහන්සේ වටහාගෙන තිබෙනවා. අනෙත් පැත්තෙන් ඔබත් මමත් ජීවත්වෙන මේ විශ්වය පිළිබඳව උන්වහන්සේ සියලුත් හතු ඒ ආකාරයෙන්ම වටහාගෙන තිබෙනවා. සෝ ඉමං ලෝකං, සදේවකං, දෙවියන් සහිත, සමාරකං මරුන් සහිත, සබ ්‍රහ්ණකං, සස්සමන බ්‍රාහ්මණින් පජං. මේ විවිධ ජන කණ්ඩායම්. නිියෝජනය කරන වචන කීපයක් තමයි ඒ පාටය තුළ ඒ අන්තර්ගත වෙලාති බෙන්නේ. සමන බ්‍රාක්්මණයන් ඇතුළු සියලු පජාව. සයං අභිඤ්ඥා සච්චිකත්වා තමන් වහන්සේම තමන් වහන්සේගේ නුවනෙන් අවගෝධ කරගෙන පවේදේති ප්‍රකාශ කරති ප්‍රකාශ කරන සේක. අරමා මුලිනුත් සහිපත් කළ ආකාරයට අප පිළිබඳව අපේ හැඟීම් පිළිබඳව අපේ අභ්‍යිහන්තරිකවෝ පවත්තින ශ්‍රද්ධහා වීදය සති සමාධි ප්‍රඥ්ඥාව කියන ගුණාංග පිළිබඳව හොඳින් වටහාගෙනයි ඒ ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ මේ ධරමය දේශනාතරුණු ලබන්නේ. සෝ ධම්මං දේශේති අන්න ඒ අප පිළිබඳව වටහා ගත් ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ අපට වෙන කිසිවක් නොව මේ සී සද්ධරමය දේශනා කරන සේක. ඒ සද්ධරමය කුමක්ද කියන කාරණය එතුන්වෙනිවා කියම එපාටේ අවසන් කොටස විදිහට විස්තර වෙනවා ලක්‍ෂණ හතකින් වෙන මේ විදිහට. ආහදිකල්්‍ය ආනං එහි ආරම්භය ඉතාමත් නොහොඳයි. මේ සද්ධරමය කුමක්ද කියන කාරණය? ඒවා කියේ ඒ කාරණා ටිකේ අවසානයට දැක්වෙනවා බ්‍රහ්මචරියන් පකාසේද කියලා.ඒ සද්ධරමය වන්නේ මේ බ්‍රහ්මචරියාවයි. සද්ධරමය වන්නේ මේ බ්‍රහ්මචරිියාවයි. බ්‍රහ්මචරයාව කියල කියන්නේ. බ්‍රහ්මවාචිය බ්‍රහ්මානංවා චරරිියං බ්‍රහ්මචරිියන්. අතවත්තු අටාවේ හෙමයි විස්තරවන්නේ. ශ්‍රේෂ්ඨ වූ හැසිරීම එහමත් නැත්නම් බ්‍රහ්මයාගේ හැසිරීම. අපි කවුරුද්ධන ලෝතුරා බුදු හාමුදුරන් වහන්සේ ලෝකයේ පහළ වෙන අවස්ථාවේදී බ්‍රහ්ම කියන සංකල්පයක් තිබුණා. මේ බ්‍රහ්ම කියන සංකල්පය ලෝතුරා බුදු හාමුදුරන් වහන්සේ අලුත් අර්ථකථනයකින් බෞද්ධ ජනතාවට උන්වහන්සේ සරණගිය තෙරුවන් සරණගිය ජනතට ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධරම හතර එක්කු යම් තැනත් තිබයිද අන්න එක්කු තැන බ්‍රහ්ම කියන වචනයෙන් හදුන්වලට පුළොහංකමති වෙනවා. මේ නිසා තමයි අම්ම තාත්තා කියන දෙදනත් ඒ බ්‍රහ්ම කියන සංකල්පය තුළ වචනය තුළන් තරගත වනේ. ප්‍රහතන් වහන්සේ ඒ වචනය තුළ අන්තර්ගත වනේ. බුදුරජාණන් වහන්සේ ඒ වචනය තුළ අන්තර්ගත වනේ. එවගේ මුන්වහන්සේ දේශනාකොට වදාල ධරමයත් ධර්ම මාර්ගයත් මේ වචනය තුළ අන්තර්ගත වනේ. ධහමකායෝ ඉතිපි බ්‍රහ්මකායෝ ඉතිපි ධම්ම භුහුතෝ ඉතිපි බ්‍රහ්මභූතෝ ඉතිපි සතාගතස් සේතන් අධි වචනං. බලන්ට පැහැදිලිපට තේරුන්ගන්න කොළුහංකම තිබෙනවා වචනවල තියෙන වචනවල අර්ථයංනි තියෙන වැදගත්කම සහ ඒ වචන විග්‍රහ කරල ගත්තහාම මේ වචනයේ සද්ධර්ම වර්ෂාවක් ලෙස පිළිගන්නට මොනතරං අපට අනුබලයක් ලැබෙනවද අපේ ඥානය අවධකරනවද කියන බව. සාමේ බ්‍රහ්මචර්ය ජීවිතය තමයි මේ ශහසන ප්‍රතිපදාවේ ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේගේ මේ දේශනාවේ අවසාන අරමුණ අවසාන ඉලක්කය අවසාන පරමාර්ථය වුණේ. ඒ බ්‍රහ්මචරය ජීවිතය අන්ස දෙකතින් වැදගත් වෙනවා. එකක් තමයි ලෞක සීලුදේ අත හැරීම දෙමනිකාරණය තමයි දහම ප්‍රගුණ කිරීම. බ්‍රහ්මචරියාව තුළ නැතම් බ්‍රහ්මචාරී ජීවිතය තුළ මේ කාරණ දෙක ත් වැඩගත් කාරණ දෙකක්. බ්‍රැහ්මචරීය ජීවිතය තුළ සියලෝ පංචකාම සම්පත්තින් අතහරින්නට ක්‍රමාණකූලව හැකියාව ලැබෙන්න්නට ඕනෑ. ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ උගන්වා වදාළ බ්‍රහ්මචාරයේ ජීවිතය කාලෙ තිබුණු උන්වහන්සේ වැඩ සිටියේ කාලේ බමුණු සමාජය තුළ තිබුණු අර්ධ බ්‍රහ්මචාරී ජීවිතය නොවේ. පූර්ණ බ්‍රහ්මචාරී ජීවිතයක් බ්‍රහ්මචාරී ජීවිතයට කෙනෙක් නැඹුර වූ පසු ඔහුට පොළුහංකමක් නෑ ඇයට පළුහංකමක් නෑ මේ පුද්ගලයාට පුළුහංකමක් නෑ පස්කම් විසයෙහි රසය විඳන්නට එහි ආදී නාව දකිමින් එයින් ඉවත්ව ඒ අවසාන ඉලක්කය වූ බ්‍රහ්මචාරී ජීවිතයේ ශාන්තිය සැනසීම ළඟාතරගන්නට ඒ පුද්ගලයා කටයුතු කළ යුතු වෙනවා. මේක ඉතා වැදගත් කාරණයක් බ්‍රහ්මචාරී ජීවිතය සම්බන්ධෙන්. දෙමිනිකාරණය තමයි එබඳ බ්‍රහ්මචාරී ජීවිතයකට නැඹුරූ කෙනා සද්ධර්මය ප්‍රගුණ කරන්නට ඕනෑ. එකත් ඉතා වැදගත් කාරණයක් ලෝතුරා බුදු හාමුදුරුවන් වහන්සේගේ ශාවක සාවිකා වෝ විදිහයට භික්‍ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා විශේෂයෙන් මේ ධහරමය අවුරුදු දෙදහස් හයිසීයක් තුළ ප්‍රගුණ කරමින් පුහුණකොරමින් පැමිණිය එහි ප්‍රතිඵලයක් විදිහට තමයි හිමි දෙරි උදෑසන මේ ශාමෝපාලි සමස්ත ලංකා එක්සත් සීල සමාධී භාවනා වැඩසතහනේ මග පෙන්වීමේ යටතේඒ ප්‍රවාණ අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා විසින්, සී සත් ධර්මය ශ්‍රිපිටක ධරමය ඒ ග්‍රන්ථ පනස් දෙකක් අද හිමිදිරිි උදෑසන පූජා කරු ලැබ්ේ. එසේ ධරමය ප්‍රගුණ නොකරන්නට එසේ ධරමය පවත්වා නොගන්නට අපිට මේ සී සද්ධර්මය අද මේහි විදිහෙට ස්වනය කරන්න අවස්ථාව ලැබෙන නෑ. මේ සද්ධර්ම වර්ෂාව දවස ස වසර වසර යුගයෙන් යුගය මේ අපි දහෝවනය වෙමින් සැනසමින් මේ එහි පහස ලබන්නේ මේ සද්ධරමය ප්‍රගුණ කිරීම නිසයි. බලන්ට කොුණතරම් වැදගද කිය ඇකට මේ ප්‍ර්මචාරී ජීවිතය තුළ. නිරූපනය වෙන දක්ණට ලැබෙන මේ ලක්ෂණ දෙක. අනේ බ්‍රහ්ම චරිියාව ලක්ෂණ හතකින් සමන් විතයි. ආදිි කල්්‍යයානං ඒ බ්‍රහ්මචාරයේ ජීවිතයේ ආරම්භය ඉතාමත්ම යහපත් ඔබ කල්්‍යයාන කියන වචනය තේරුම දන්නවා. යහපත් කියන තේරුම. යමක් යහපත් නං කෙනෙකුට පාඩුවක් වරදක් විපතක් හානියක් සිදුවන්නට ඉඩක් නැහැඒ කල්්‍ය යාන කියන යම් කිසි දෙයක් අපට හඳුන් වනට පුළුවන්නම් මිත්‍රය කෝවේවා යම් දෙයක් හෝවේවා ඒ දෙයින් සහනයක් සැනසීමක් යහපතක් අභිහුර දෙයක් මයි අපට සිදුවන්නේ එනිසා මේ බ්‍රහ්මචාරි ජීවිතයේ ආරම්භක අවස්ථාවත් යහපත් ආර අම්මක අවස්ථාව ශීලයෙන් යුක්තයි. සීලය කියල කියන්නේ අපේ කායික මානසි කායික වාචසික සංවරය ඇතිකර දෙන කරුණුවලට තමයි අපි ශීලය කියල කියන්නේ. මෙ දේශනාව තුලා අපි එ කරුණු තවත් දීර්ගවාශයෙන් සාකච්ඡාකකාන්ට අවස්ථාව ලබා ගමු කාලය අනුව. එවගේම මජ්්‍යයේ කල්ල යානං. එ ්‍රහමචාරී ජීවිතයේ මැද යහපත් මැද කියල කියන්නේ සමාධිය සිත පුහුණු කිරීම වැඩි දියුණු කිරීම කියන අවස්ථාවයි. එහෙමනම් සිත සමාධිගතවීම සිතේ කෙලෙස් ධර්මයන් තුනී කරලා සිතේ ඒ සද්ධහා වීර් සති සමාධි ප්‍ර්ඥාවන් දිියුණු කරගෙන දිහා නොවලට පත්කර ගැනීම ඒත් දිහාන සැපේ ලබා ගැනීම මොනතරං සැනැසීමක්ද මොනතරං වාසනාවක්ද කියන බව වටහ ගණට අපට පුළහංකම තිබෙනවා. දිහාන ගත වූ සිතකට බොහෝදේ කරන්නට පුළුවන්. දිහාන ලාබීන් පිළිබඳව ඔබ අසා තිබෙනවා. දිහාන රාබීන්ගේ ඒ ආධ්‍යාත්මික ක්‍රියාකලාපයන් පිළිබඳව අපේ බෞද්ධ කොතපතෙන් අපි කියවල තියනවා. එනිසා අපට මේ මධ්‍යයේ කල්්‍යයානං කියන කාරණය වටහා ගැනීමා පහසු නෑ. පරිියෝසානය කල්්‍යයානං එහි අවසානයක් තාමත්ම යහපත්. එහි අවසානයේ වන්නේ විමුක්තිය සාක්සාත් කිරීමයි. ග්‍රජ්ඥාව ලබා ගැනීමයි. ්‍රජ්ඥාව ලබා ගැනීම මුණතරං වාසනාවන් තයිද ජීවිතයට. ්‍රජ්ඥාවේ පහලවීම මනතරං සේෂ්ටයිද අපේ ජන සමාජයට. අ්ඥානකම තිබ තාත්කල් මේ සමාජය තුල ප්‍රගමනයක් අපට දකන්ට පුළුවන්කමක් නෑ. මේ අප ජීවත්වන සමාජයේ හැමදයක්ම සිදුවන්නේ අධ්්‍යානකම නිසා නොවේද. අවිද්‍යාව නිසා නොවේද. හරිදේ හරි හැටියට තේරුම් නොගැනීම නිසා නොවේද. මෙෙන මේ ප්‍රශ්නයාපීදරයේ තිබෙනවා. එහෙමනං මේ පරිෝසාන කල්්‍යයානං කියන කාරණය මොනතරං අප ජීවිතය හා සම්බන්ධයිද. අප ඉලකය ශාක් සාාත්‍ර ගැනීම සම්බන්ධයෙන් මොනතරං වැඩගදධ කියන කාරණය අපට තේරුම් ගැනීම පහසු නෑ. ඔබේ අරමුණ ඔබේ ජීවිතය සැනසීමට පත්කර ගැනීම නං ඒ ප්‍රඥ්ඥාව පහළ කර ගැනීම ප්‍ර්ඥාව ඔබ තුළ ඇතිකර ජැනීම ඉතාමත්ම වැඩගත් වෙනවා.ඒ ප්‍ර්ඥාවේ පහලවීම අවසාන වසයෙන් අපට විමුක්තිය ළඟාකොට දෙනවා. ඉන්සයි මේක යහපත් වෙන්නේ. සාත්තං එය අර්ථ සම්පන්නයි. ්‍යාජනං එනොෙක් විස්තරාර්ථවලින් යුක්තයි කේවල පරිපුන්නංඒ සම්පූර්ණයෙන්ම පිරිපුුණ එකක්ඒ සම්පූර්ණයම පිරිපුුණ එකක් සෑ මාන්සේකින්ම පිරිපුුණ එකක් පරිසුද්ධන් ඉතාමත්ම පිරිසිදුව එකක් වෙන මේ බ්‍රහ්මචාරී ජීවිතය දැන්න මේ දේශනාව තමයි මේ චූලහත්ති පදෝපම සූත්‍රය තුළ අන්තර්ගත වනේ මේ දේශනාව සඳහා සද්ධර්ම වර්ෂාව සඳහා පාදක වුණු කාරණය ම කෙටියෙන් සිහිපත් කළ ආරම්බේදීම. මේ පිලෝතික කියන පරිබ්්‍රාජකයා, ලෝතුරා බුදුහාමුදුරුවන් කෙරෙහි බොහොම පැහැදීමෙන් හිටපු අන්‍යාගමික ශ්‍රාවකයෙක්. ඔහු දිනක් ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ බැහැදැකළ මධ්‍යාක්නයේ ගේතවනාරාමෙන් පිටව එන වෙලාවෙ තමයි. ජයානුස්තෝනි කියන ඉතාමත්ම බුද්ධිමත් කීර්තිමත් බ්‍රාහ්මණ පඩිවරයා අතර මැගදි හාමුවන්නේ. හමු වෙලාඔහු විමසනවා ඔබ කොහහි සිට දෙන්නේ. මා එන්න ජේතවනාරාමයේ සිට. එ බුදු හාමුදුුවන් වහන්සේ කොහොමද. පරබ්‍රාජකයා ප්‍රකාශ කරනවා අනේ අපොයි බුදු හාමුදුුව ගැන කියන්නට මම කවු්ද මගේ ඥානය ප්‍රමාණවත් නෑ. උන්වහන්සේ ගැන ප්‍රකාශගන්න සමත්වන්නේ උන්වහන්සේ හා සමානම කෙනෙක්. උන්හන්සේගේ ගුණ ප්‍රකාශකන් සමත් වන්නේ තාමත්ම ප්‍රජ්ඥාවන්තයෙක්. මෙිට මේ කාරණය තමයි මේ තුූල හත්ති පදෝප්ම සූත්‍රය තුළ නිධහනය විදිහයට සඳහන් වෙන්නේ. මෙහිදී ජානුස්සෝනි බ්‍රාහ්මණය ලොතුරා බුදුහාමුදුරුවන් වහන්සේ පිළිබඳව ඔහු ප්‍රකාශ කළ ඒ හත්තිපදෝපමමාාවෙන් නැතම් ඇත්තුපමාාවෙන් යම් නිගමනයකට පැමිණෙනවා ඒ ඇත්තුපමාවත් ඉතා වැදගත් මේ දේශනාව තුළ යම් කිසි කෙනෙක් ඇත්තු පිළිබඳව ගවේෂනය කරන කෙනෙක් ඇත්තු සොයන කෙනෙක් වනයකට පිවිසිලා ඇත් අඩිය පමණක් දැකලා ඇත් පියවර පමණක් දැකලා ඒ මහ ඇතෙක් කියලා තීරණය කොළොත් ඒක හරිද නමුත් මේ පිලෝතික බ්‍රාහ්මණයාව කතාව තුළ මේ බමුණ බඳු නිගමට තමයි පැමිල්ලා තිබුණේ තින් මේ දේශනාවතුර දැක්වෙන එහෙම යම්විිශෂ කෙනෙක් තීරණය කොලොත් ඒක නිවැරදි තීරණය නෙවෙයි එකට හේතුව තමයි වාමනිකා කියන ඇති නිවිශේසයටත් විශාල ඇත් අ සටහන් කියනවා පා සිදයන ඒ නිසා විශාල හත්තියා ඒන කියෙන එබඳු තයරණයටට පැමිණීම ප්‍රමාණවත් වන්නේ නෑ. එවගේ උච්චා වාමනිකා කියන ඇත්විශේෂය ටිකක් උසයි. පා අඩිවිතරක් නෙවෙයි. උගස්වල සලකුණ සඳහන් කොට තිබුණොත් ඒකත් ප්‍රමාණවත් වන්න මොකද උස් ඇතිනයොත් ඉන්නවා බඳු ලක්සන තියෙන. අනත් වර්ගේ තමයි උච්චා කානයේ රුකා කියන ඇති නිවිශේෂය. ඒ ඇත නිවිසේසියට දලක් තිබෙනවා. ඒ දලින් උස ගස්වල ඇනල තිබෙන්ඩක් පුොළන්. එහෙම තිබුණා කියලත් ඒ නියම මහාහස්තියා නොවේ. ම හත්ති්‍යයා හොයන්නට නම් ලෝතුරා බුදු හාමුදුරුවන් වහන්සේ කරා පැමිණි මේ කාරණය හෙළි කළ ජානුස්ෝනි බමුණට ලෝතුරා බුදු හාමුදුරුවන් වහන්සේ දේශනාකොට වදාරනවා. අන්න ඒ නියම ඇතා මහ ඇතා හොයන පුද්ගලයා එතනින් නතර නොවේ. උච්චා වාමනිකා උ්ා වාමනිකා උච්චා. කාලාරිකා උච්චා කණේරුකා කියන ඒ ඇතනි විශේසයන්ගේ ගතලක්සණ දැනගෙන තවත් ඉන් එහාට ඔබ්බට ගිහාම ඔහුට ඒ මහා නාදයක් නැත්තම් මහා ඇතා දකිින්ට ලැබෙනවා වතුර වලක සැනහිමින් නෙලුම් දඩු බුධිමින් වැතරී ට නොවා දකින්නට ලැබෙනවා. ඒ වගේ මේ ජානුස්සෝනි බමුණ අ පිලෝතික පරිබ්‍රරාජකයාගේ කතාව අහලා ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ හමුවට පැමිණීමම. ඒ මහා හත්යා හොයාගෙන පැමිණීමක් ලෙස තමයි මේ ධරමය තුළ විස්තරවන්නේ.ඉනිසා අප මේ ධර්ම වර්ෂාවේ සැනහෙන්නට මේ ඉතාමත්ම හොඳ දේශනාවක් බව නැතං ඉතාමත්ම අර්ථ සම්පාන දේශනාවක් බව, අපට වටහා ගැනීමා පහසු නෑ. තින් මේ යිතිහාසිකව මේ දේශනාවේ වැදගත්කමත් අපි මෙහිදී තරමක් විමසා බලන්නට ඕන. මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමූ අවස්ථාවේ ප්‍රථමයෙන්ම දේශනා කොට වදාලේ මේ දේශනාවයි. කාරනාා තුනක්්‍යයටතේ අපිට කෙටිෙන් එය වටහ ගණට පුළුවංකම තිබෙනවා. මේ සී ලංකාත් දීපේ තුළ විවිධ මතවාදවලින්, විධ ආදමික ජැන්වීම් වලින් ජීවත්තුුණු ජනතාවක්කෙදා සිටිය. අපිට විශාල නගරයක් තිබුණ පණඩුකාබේ රජතුමා දේවානම්පිසි රජරුවන්ගේ සීය. අපේ ශ්‍රීලංකා විවිධ පලාාත්වල අපේ තුංගනි පරම්පරාවේ ආධිතමය හඳුන්වන්ට විධ නම්භාවිතා කරනවා. අත්තා සීය අත්ත්පා ආදිි වසයෙන් අපි නම්භාවිතා කරනවා. ඒ අනුව බැලුහාහම පණ්ඩුකාබේ රජතුමා විසාාල නගරයක් නිර්මාණය කරලා තිබුණ. මුටස රජතුමායි කාලේ නගරේ තවත් දිියුණ ුණ ඒ දේවාන ්‍රරජතුමාගේ පියතුමා. කුසිිකර්මාන්තයේ දියුණු වෙලා තිබුණ වැව තිබුණ. නමුත් අපිට හොඳ චින්තනයක් ධර්මයක් තිබුණනෑ. එනිසා මේ අපේ නුවන වටහාගෙන අපේ තත්තුවේ වටහාගෙන සාාතෘුන් වහන්ස කියන්නේ කුමක්ද ධරමය කියන්නේ කොයි ආකාරයේන්ද ඒ ධර්ම වාර්ගය තුළ ග්‍රත්මචාී ජීවිතය ගත කලියුත්තේ කොයි ආකාරයන්ද කියන බව. අපිට මිහිදුු මහරහතන් වහන්සේ පෙන්වාදුන්නා. ඒහෙ දරුන්ම වර්සාාවේ දෝවනය වෙමින් අවුරු දිනාාස්තුන් සේ විස්සක් කුරාවටම. අපි මේ සේ ලංකා අදදීපේ හතරදි බාගේ වෙහෙර විහාරස්ථාන ඉදි කරගෙන මේ විදිහට මේ ධර්මවර්සාාවේ සැනහෙමින් දොහෝවනය වෙමින්. අපේ මෙලොහෝ පරලොව දෙලොව යහපත් කර ගන්නට නිර්වාණ සාංතිය සාක්ෂාත් කර ගන්නට අපි හැමදනාම කටයුතු කළමින් සිටිනවා නොවේද කියන කල්පනාව මෙහිදී ියලියලිත් මෙනෙහි කිරීමට අපට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. එවගේමා ප්‍රකාශ කළලා සද්ධර්ම වර්සාාවක් පිළිබඳව. මේ සද්ධර්ම වර්ෂාවට ගහ කොල තෝරා බේරා ඒ වර්ෂාවෙන් ඒ වර්සාාව ලබා දෙන්න නෑ. ඉනිසා මේ සමාජයේ තුළ මේ සද්ධර්ම වර්ෂාව කොයිආකාරයෙන් පතනයඋනත් අර විසගහ කොලත් තිබෙනවා වගේ. මේ බෘක්ෂලතා අතර වැඩිපුරතියෙන්නේ අපට යහපත අපට අවසදය ගුණේ ලබාදෙන ගහ කොල. නමුත් මේ අතර විසගහ කොළත් තිබෙනවා. නිසා සමාජයේ මං්‍යුෂ්්‍යයන් අතර මේ සද්ධර්ම වර්ෂාව කොතරම් පතනය වනත් කොතරම් දුහෝවනය වන්නට අවස්ථාව ලබා දුන්නත් නෙවී සැන නොසන. නි සැ මේ තත්ත්වයට පත් නොවන අර විසගස් වගේ. ඒ විශ්ව ගසුත් මේ ධහරමය උරාගන්නවා. නමුත් ලබාදන පලය විසයි. ඒවදේ පුද්ගලියොත් මේ සමාජය ඉන්නවා. එනිසා අපිට මේ උපමාවේ තිීන අර්ථ සම්පන්න බාව. යළි අලිත් පටහ ගන්ත කොළුහන්කම තිබෙනවා මෙස්‍රී ලංකා දDPේ තුළත් පස් පව් දසා කොසල් වවල යෙදී කටයුතු කරනය කොච්චර ඉන්නවාද. එනිසා ආදමික බේදයකින් තොරව, ජාති බේදයකින් තොරව මේ පොසොන් මහෝත්සවේය. සහජීවනයෙන් උපේක්ෂාවෙන් සහජීවනය කියන මෙවර තේමාව මනතරං අර්ථ සම්පන්නයිද. බුදු දහම සමහර විට වෙනකෙන වුගේ ආගමන වන්නට පොළොහන්ම් වෙනකුකුගේ චින්තනයන වන්නට පොළොහන්. නමුත් මේ අර්ථ සම්පන්න ධරමය අපේ ජීවිතවලට අපේ සමාජයට. මොර ර්ථ සම්පන්න අයිද. මොනතර වැඩගද්ද කියන කාරණය ඒ ජාතික ආදමික බේදයකින් තොරව හැම දෙනටම වටහාගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවනං උපේක්ෂාවෙන් සහජීවනය කියන මෙන කාරණය අපට ඉතාමත්මොහොදින් සම්පූර්ල කරගන්නට අවස්ථාව ලැබෙනවා නොවේද. මෙන මේ කාරණය ඉතාමත් මුහොදින් වටහාගෙන අදදිනේ. මේ ධර්මදේශනාව පවත්වා ගන්නට කටයුතු කිරීම ඒ සත්ධර්ම වර්සාාවෙන්. නිවී සැනසෙන්නට අවස්ථාව ලබාදීමක් ලෙස සලකමින් ඒ සඳහා මූලික වුණු අටමස්ථනාධිපති අති ගෞරෝණී අපේ නායක මහිම පාණන් වහන්සේටත් එවගේම යිතිහාසි ගභයහගෙරී චෛත්‍යාරාමාධිකාරිී බුද්ධස්ශ්‍රාල්ක භික්ෂ වි් විද්‍යාලයේ ්‍රායුරක බෞද්ධාධි වහන්සේ අන්සාධිපති ආචාරය අපේ කල්ලංචයේ අතසිරි නායක හාමුදුරුවන් වහන්සේටත් එවගේම ස්‍යයාමූපාරි සමස්ත ලංකා එක්සත් සීල සමභාවනා සමහා සංගමයේ නිර්ධාරි මණ්ඩලේටත් මේ ධර්මදේශනාව සඳහා සහ භාගීවී මේ ශ්‍රවනය කළ මේම ඉදිරි පසවාද වී සිට ඔබ හැමඳ නාටමත් ස්‍රී ලංකාවාසි සියල්ලූ ජනතාවටත් සාන්තිය සැනසීම එවගේ ෙරුවන් සරගිය බ හැමදනාටම දෙව් මිනිස් සැපත් කෙළවර නිර්වාණ සාන්තියම අත්පත් වේවා කෙළ සාධනනාධ්‍යයක් පවතර ප්‍රාථනා කරගන්න. අපි හැමදනාම සධ්ධර්ම ශ්‍රවණය කිරීමෙන් දේශනාකරවා ගි මිලබා ගත්තු ආනිංස ධර්මයන්, දෙවියන් සහිත ලෝකයාටත් සියලු ඥාතීන්ටත් අපි අනුමෝදං කරමු ගාතාවන් කියවලා. සාාවතාච අම්මේහි සම්බතං පුං්ඥ සම්පඩං සබ්බේදේවා අනුමෝදංතු සබ සම්පත්ති සිද්ධියා එත්තාාවතාච අම්මේහි සම්බතංපුං්ඥ සම්පඩං සබ්බේභූතා අනුමෝදංතු සබ්බ සම්පර්ත්ති සිද්ධියා එතාවතාච අම්මේහි සම්බතංපුං්ඥ සම්පදන් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දුක්කප්පත්තාචනිද්දුක්කා භයප්පත්තාචනිබ්ායා සෝකප්පත්තාචනිස්සෝකාහොන්තු සබ්බේ පිපානිිනෝ දේවෝ වස්සතුකාලේන සස්ස සම්පත්සිහේතුච පීතෝභවතුළෝ කෝචරාජාභවතුදම්මීහු. එහැ යපෙ හාමුදුරුවනේ අද දවසේදී මේ උතුම් ධර්මදේශනාව සිදු කළේ ඓතිහාස්සක අඩුරාධපුර ශුද්ධ නගරේ. අභේගරී විහාර සංකීරණේ සමාධී සබුද්ධ ප්‍රතිමාව අභිය සසිටයි. අද ධර්මදේශනාව ඉදිරිපත් කළේ, පේරාදිනිය විශ්වවිද්‍යාලේ බෞද්ධහා පාලි අධ්‍යානාශී අංශාධීපති සහය මහචාරය මොවැටගම ඥානනාන්ද ස්වාමින්ත්‍රන් වහන්සේ. උන්වහන්සේට අෂ්ට පර්කාර පිළිගැන්වීම මයි තාමත් ගෞරුවෙන් නාරාධනා කරනවා. අනුරාධ පුර ස්ට්‍රික් ලේකම්, පොසුන් කමිටුවේකරු සභහපති මහින්ද සැනිවිරත්න මැතිතුමාට. අද දිනයපුරාටීව දෙරනවස්සේ මේ උතුම් පොසුන් නමස්කාරයේ ධනශීල භාවනා ආදී ත්‍රීවිදධපුුණයක් ක්‍රියාවල දසුන් ඒ වැඩස්ටාන් නොල බොහෝ දේවල් හා සම්බන්ධවීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. ස්තුතියි මහින්ද ස්තැමරත්නමැතුමා ඒ වගේම අපි ඉතාමත් නමස්කාර්පූර්වකව අපි ගෞරුගනය ස්වාමන් වහන්සේට තවතවත් මේ ශ්‍රී ලංකා දීයේ සැරේ සනමින් අපේ ධර්මඥාණය වැඩිකිරීමට මෙවැනි උතුම් දහම් දෙසුන් පවත්වන්නට උන්වහන්සේට ශක්තිය ඒවගේම වාසනාව චිරජීවනය පාර්ථනා කරමු. පෙරාධනය විශ්වවිදඩෑලේ බෞද්ධ හා පාලි අධ්‍යනාශීය අංශාධීපති සහය මහාචාරය මොුව ඇටගම ඥානන් අදස්වාමිඳන් වහන්සේට අපගේ නමස්කාරකූර්ව ස්තුූතිය අප පුදකර සිටිමුෝ. හොදයි අප දැන් සූදානම් අද මේ දවසේ. ේකි විහාර සංකීරණය සිදුවන මේ සමාධී භාවනා වැඩසටහනේ ඊළඟ පුුණ්්‍යකරමය හා සම්බන්ධවමට විශෂයෙන්ම අද දිනයපුරාපකිවා විධ කටයුතු සිද වෙනවා අප සුදානම් වසන්ති මුණගැසීමට යන්නට මේ සමාධී භාාවනා පු්්‍යරමළඟ කාරණාව ගැන දැනකයාගන්නට. අනුරාධ පුරශුද්ධ නගරේ මහමෙ වනාවේ, නමාදී බුදුරුව අභියසසිට ඔබ වෙතගෙනන සජීවීව දෙරන අභිවන්දනා පොසුන් නමස්කාරය සමගෙනීමේ ඔබ එක්ව සිටින්නේ. එතින් අද උදෑසෙන සිට අපි මෙමස්ථානේ, බොහෝ ආගමික වතාවත් ආගමික කටයුතු ඉෂ්ට සිද්ධ කලා. එවගේම තමයි අපි මේ මහමවුණාවේ අවට තිබෙන්නවාවූ පුරාවිද්‍යාත්මක වටිනාංකමකින් යුත්ස්ථාන පිළිබඳව වරම් වර සජීවීව අපි ඔබ වෙත ගෙනවා. ඉතින් මේස්ථානයේදී අපි නැවතත් ඔබට පෙන්ට දැක බලාගන්නට අවස්ථාව උදාකර දෙෙනවා, තවත් එවන් වූ වටිනා සිද්ධස්ථානයක් පිළිබඳව. හොඳයි. කිිස්තුවර්ෂය පස්වැනි සියවසේදී. ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික පාහියෙන් භික්‍ෂුවගේ වාර්තානුව අභියකිරි විහාර සංකීර්ණය පිහිටි පැරණතම බෝධි ගරය ලෙස හඳුනාගෙන තිබෙන්නේ තෙවෙන සමාධිය නමින් හැඳින්වෙන මෙම ඉදිකිරීමයි. ඉතිහාස අවධ හතරකට අයත් රටබුන් වැසක් මෙම ස්ථානයේදී දැකගන්න ලැබෙනවා. වරෙන් වර විවිධ රජවරුන්ගේ අනුග්‍රහය යටතේ අභවෘද්ධයට පත් මෙම ස්ථානය අද දක්වාම සංරක්ෂණය වී පවතිනවා. මෙම බෝධිගරය ආශ්‍රිතව පෞරාණික සිරිපතුන් ලක්ෂණ රැසක්තක්නට ලැබීම පුරාවිද්‍යා ගවශකීන්ගේ විශේෂ අවධානයට ලකූ කරුණක්. ඉතිහාස මූලාශ්‍රයන්ට අනුව ශ්‍රී මහා බෝධන් වහන්සේගේ බීජයක් මගින් හටගත් බෝධයක් තමයි මෙම බෝධිගරය තුළ රෝපණය කරති වෙන්නේ. මේ මොහොතේදී අපි මේ කටයුතු ඉෂට්‍රසිද්ධ කරගන්නට, දවසක් දෙකක් නෙමි ඉමහන්සි ගත්තේ. සෑහෙන කාලයක් පුරාවටම මේ සමාධී බුදුරුව අභියසින්දගෙන මේ දෙරනාා අභිවන්දනා, ොසොන් මස්කාරගෙනනීමට කටයුතු සැලසුම් කලා. ඉතින් එහි පුරෝගාමීන් පිළිබඳවත් අපි වරින් වර සිහිපත් කලලා අු්‍රරාධපු්‍ර ප්‍රදශයඉන්න අපිට හිතවත් වූ බොහෝ නිලධාරින් අපිත්තක්ක එකතු වෙලා මේ කටයුත්තර සම්මාදාංග වුණ. ඉතින් මාත්‍යෙක ඉන්නවවා වත්ය කටයුත්ත සම්මාදාංඟ වුණු පරෝගමිය. ඒ තමයි. අනුප්‍රාධපුර මහ දිසාපතිතුමා. ො මි පරිතිවා දිහට කටයුතු කරන මහින්ද සැගරත්න මහත්මය. ඉතින් මං කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ මොහොදේදී. මේ වගේ සත්කාරයකට මේ වසර පන හතක්ත් මේ පොසොන් උදේදී ෂට සිද් වෙන්නේ හැබැයි ටව දෙරන එකතුවීම සුවිශේෂත්වයක් යිසාව ඒ ගැන බතුමාගෙන් අදහසක් දැනගන්න කැමති. මේවර පොසොන් උල්ලල් අන්නවල් පුර දිස්ත්‍රික්කයේ සංවිධාන කරතිබෙනවා විවිධ අයිතිහක. ජබූ මිකේන්ද්‍ර කරගන විසේසෙන්මහි ප්‍රමුකස්ථානයක් ගන්න ස්ථානයක් තමයි ගෞරෝණීය සමාදී පිළිම වහන්සේ. මේ පිළිම වන්සේ අපේ මෙහිඳු සංස්කෘතියෙන් මේ සමාජයට දුන්න ජීවජ ඒ සංස්කෘතික ලක්‍ෂණ ආර්ථිකය හරහා ගොඩනඟපු මේ බුදු දහමට ප්‍රතිපත්තිමය වසයෙන් සම්මා සතියෙන් ගෞරොව ලබන්නේ බොහමන් ලබන්නේ මෙම යිතිහාසික ස්ථානයයි. එමනිසා මම හිතනවා මේ අස්වාව ද ද.